වෙමු. තරුණයෙක් කිල්ලුවත් නාකියෙක් එනවා. නාකියෙක් කිල්ලුවත් එක්ක ගෑනු කෙනෙක් එනවා. හරිම අමාරුයි. පත්තරේ දාලා මිනිස්සු දෙක වන්නේ ගියාම තවත් කවුද එන්නේ මෙහෙන? මම අර පත්‍රේ දැන්නීම තමයි. ඔය කිව්වේ අර හාරතාසිය කියලා කවුද? නෑ හාරතාසිය නෙවෙයි. එහෙන මොකද්ද නම? බාර්ත ආසියා නන්ද. භාරත ආරත නෙමෙයි භාරත ආසියා නන්ද. ඒ නම හොඳයි. මේ මොන විදියට නඩුව ඉල්ලලා තියෙනවා? නඩුව නඩුව නම් ඔව් තිබුණා ඇත්ත. නළුවෙක් දැනට නළුවෙක් අපි අරගත්ත තෝරගත්ත හොඳමනියෙක් හම්බුණා අපිට. තාම මේ තාම අයිස් පෙට්ටිය දාලා ඉන්නේ. මොකද බොහොම පරිස්සමෙන් තියාගන්න බෑ. නළුව එතකොට සෙක්‍රටරි කෙනෙක් ප්‍රයිවට් සෙක්‍රටරි ඒකටත් එක්කෙනෙක් ගත්තා. ටිකක් වේලාසනෙන් එන්න ඕනේ. රස්සාවකට එනකොට ඔහොම නිකන් වැනි වැනි ඇවිල්ලා හරියන්නේ. මැනේජර් කෙනෙක් මැනේජර් නෑ මැනේජර් මැනේජර් කෙනෙක් නම් ඉතින් හොයාගන්න පුළුවන්. මැනජර් කෙනෙක් දැනට නම් තාවකාලිකව එක්කෙනෙක් ඉන්නවා. ඔව් වෙන මොනා හරි ගමක් සාමාන්‍යයෙන් උයන පිහින දෙයක් හරි අන්තිම මොකක් හරි මේ අන්තේ මට උයන පිහින මං මගේ යාළුවෙක් ඉන්නවා සුද්දෙක්. සුද්දෙක් ළඟ පුළුවන්ද මේ? පුළුවන් පුළුවන් උයන් පිහින. උයන් පිහින කියන්නේ මේකයි. සුද්දට ඕනේ හොන්දට ආපෝ යන්න දන්න මිනිහෙක් පුළුවන්. මම දෙන්නගා මොකද සුද්ද එක වැඩ කරනකොට මේ අපේ නමත් තියාගන්න ඕනේ. සුද්ද සැරයි ටිකක් සැරුණාට හොඳ මිනිසයා හොඳට ආපු යන්න පුළුවන් නම් ටක් ගාලා ගනි. පුළුවන් ඒක මම හරි කසල දෙන්නම්. හැබැයි අපි දැනගන්න ඕනේ ඉස්සලා මේ ඔව් ආපේ හදන්නේ හාල් පිටුලෙන් පාන් පිටුලෙන් කුරක්කම් පිටුලෙන් මොනවද කියලා ඒක දැනගන්න ඕනේ. ඒකත් ඇත්ත. ඒක දැනගන්න එක හොඳයි. සාමාන්‍යයෙන් පාම් පිටනේ දැන් උයන්නේ ඔය ඇදී ඉස්සර වගේ කුරම් පිටේ උයන්නේ. ආපයක් උයන්න කොච්චර වෙලා යනවද? ආපයක් උයන් නිකන් ආපද බිත්තර ආපද මොන ආපද? හරි බිත්තර ආපයි කියමුකෝ. හාෆ් බොයිල් කරලා ෆුල් බොයිල් කරලා. ෆුල් බොයිල් කියලා දාන්න නැහැනේ. බිත්තරේ එහෙම් පිටීම දාන්න නැහැනේ. බිත්තරේ කඩලා තුනි කරලා දාන්නේ. වාටි කර කරලා වාටි කර කරලා නැතුව. වාටි කර කරලානේ ආපු වෙන්නේ. දරලි බේ දරන් ගෑස් ලෙකේ දරන්. ආයි නැස් මේක ප්‍රමිතියක් තියෙන ඉබේ. ඒකයි ප්‍රමිති. හරි ගෑස් ලිපේ ගෑස් නේ දැන් හැම කවුරුත් පාවිච්චි කරන්නේ. ලුණු සෙක එක ගම්බරි සෙක එක තමසෙට උත්තර දෙන්න ලන්නේ මට වෙලා තියෙන දැන් ඌ ඕන එකක් එක්ක කයි තමසෙට ආපයක් වෙන්න පුළුවන්ද? පුළුවන් පුළුවන් සුද්දාම ගම මං අපහදල්ලේ ඉංග්‍රීසි දන්නේ නැහනේ. අන්න ඒක තමයි සුද්දද? සුද්ද නෙමෙයි තමසෙන් ගිහින්. මම ඉතින් ඔය නෝ කියන ඒවා නම් පොඩ්ඩක් පුළුවන්. හරියන්නේ හරියන්නේ මං කියන්නේ මට මගේ කාලේ නිකන් ආස්ත වෙනවා. පොඩ්ඩක් කාලෙන් ඉන්නකෝ බලලා මං තා මොකක් හරි තෝරලා දෙන්න. තව එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයාට පොඩ්ඩක්. මං පොඩ්ඩක් කියන්න. ඔයින් ඉන්න අයින්ට වෙලා ඔය මුකුත් අදින්න එපා තියෙනවා. ඔය කිසි දෙයක් අත ගහන්න එපා බලාගෙන කරන්ට් වැඩි. වැඩිලා ඉන්න. හායි. හායි. අර පත්‍රේ දැන්නීමක් දාලා තිබුණේ. ඒකද දාලා? ඔව් ඉන්ටර්වියු එකට මං ආවි. රයිට් අර ප්‍රයිවට් සෙක්‍රටරි. ඔව් යස්. ඔව් රයිට් රයිට් රයිට්. හොඳයි හොඳයි. මේ ආපු ගැටියෙන් හොඳයි. ඔව් ඇයි මිස් ප්ලාස්ටික් ගල්ට්මා. මොකක්? ප්ලාස්ටික් ගල්ට්මා. ප්ලාස්ටික් ගල්ට්මා. ගලපිට මඩ. ඔව් යස්. ප්ලාස්ටික් ගලපිට මඩ. නම ලස්සනයි. වැඩත් ඒ වගේ තමයි. ඔව් ඔව් හොඳයි හොඳයි. මොනකට හොඳ අපරාධ ගන්න අරගයි. මේ කසාද බඳලා දන්නේ නැහැ. නෑ බඳින්න වගේ වගේ. ඔව් පුළුවන් අපි කල්පනා කරලා බලමු. මේ මාත් බඳලා නෑ. එතකොට දැන් මේ මිස් ප්ලාස්ටිකා කොහොමද සාමාන්‍ය මේකට සුදුසුකම් අපේ සුදුසු ඔක්කොම සුදුසුකම් තියෙනවා. සුදුසුකම් කොහොමද කියන්නේ තියෙනවා? කියන්නේ අපි ඔක්කොම પરම්පරාවයි කියන්නේ මගේ මමීලගේ පැත්තත් ඒ වගේ දඩාලගේ පැත්තත් ඒ ඔක්කොම මේ වගේ සුදුසුකම් තියෙන කට්ටිය තමයි ජොබ්ස් කරපු කට්ටිය. ඔව් අනිත් එක අපේ මමීලාම හොඳ රෙස්පෙක්ටබල් ෆැමිලි එකක කට්ටියක්. මගේ මමී වෙනුයි මගේ මම්මි කැන්ඩියන් මගේ දඩා තමයි ලොකන්ට වෙනකොට අපේ මාමාගේ දඩාගේ ලව් එෆෙයර් එකක් තිබිලා තමයි දෙන ඇමරිකේට. පස්සේ මාමාගේ රිලේෂන්ස් එක කොහොමකත් කැමති වුණේ නැහැ. දඩාට බඳි මොකද දඩාගේ නම ඩොන් ජේම්ස් ඉන්. ඊපස්සේ මාමාගේ කට්ටිය කිව්ව කමක් නැහැ දඩාව මැරි කරන්න. හැබැයි එහෙමනම් මේ දඩාගේ සර්නෙම එක පාවිච්චි කරන්න එපා. මාමාගේ සර්නෙම එක පාවිච්චි කරන්න. එතකොට තමයි අපි කොහෙද යන්නේ? මං යන්නේ තේ එකක් අබ්බිලා යන්නේ. දැන් මේක කීයට ඉවරයි දන්නේ?
ඉන්ටර්වයුව එකක් මේක. දන්නවා. අහන එකට උත්තර දෙන්න. ආනකන් ඉන්න ඕනේ නැනේ පැනලා දුන්නාම ඉවරයිනේ. මේ පැනලා දෙන જાතිය කෙනෙක්. පැනල්ටික්. පැනල්ටික්. ආ. එතකොට එහෙනම් මේ මේ මිස් ප්ලාස්ටිකා සාමාන්‍යයෙන් මොනවද ඉගෙනගෙන කාට කොච්චර තියෙනවද? ඉගෙනගෙන තියෙන බීකොම් ක්ලාස් එකක් තියෙනවා. බීකොම්? බීකොම් ක්ලාස් එකක්. ඒ කියන්නේ පෙට්‍රල් කොච්චර වැඩ කරනවද? පෙට්‍රල්? වාහනයක් නෙමෙයි. මේ ඒක এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකක්. ආ හැබැයි ඔව් මේ අධ්‍යාපන සාතිකය. ආ මමත් ඔය හරිය දන්නේ නෑ. ඉතින් බීකොම් ක්ලාස් එකක් තියෙනවා. ඔව් තියෙනවා තියෙනවා තියෙනවා. එතකොට මම තව මේ මොනද ස්පෝර්ට්ස් එහෙමත් කරලා තියෙනවා. ආ ස්පෝර්ට්ස් කියන්නේ ක්‍රීඩා. ඔව් හයි ජම්ප් ලෝ ජම්ප් පර ජම්ප් මේ ජම්ප් ඔක්කොම ජම්ප් පැනලා ඉන්නේ. එහෙමද? ඔව් මම ඈත එනකොටම හිතුවා ටිකක් හොඳට පැනලා. කියන්නේ දිග පැනීම, උස පැනීම, හරහාට පැනීම, මේ රිද්දි පැනීම ඔක්කොම පිමි පැනලා ඉන්නේ. ඇත්තද? ඔව්. තව වෙන පණින්න දෙයක් නැහැ. මම මේ හෝටල් එකක කලින් වැඩ කරලා තිනවා. හෝටල් එකකට වැඩ කරා. ඔව්. ඒ වුණත් අපි දන්නේ නැද්ද? අපේ රිලේෂන්ස් හරිම ෆනි, හරිම සිලි. ඔව්. රිලේෂන්ස්? රිලේෂන්ස්. මම බලයි දෙයි මට තව වැඩ දින හොඟක් ඉතින් ඒක නිසා මේ මං ගත්තා නේද ඒක මම ලියුමක් එවන්න ලියුමක් එවන්න ගෙදරට ඇඩ්‍රස් එක දිනවනේ අපේ ලා ආ එහෙනම් මාව ගත්තා නේද ඔව් ආ ගන්න තියම්ම තාම කියන්න බෑ ඉතින් ගත්තමයි කියලා මොන වටද ඒ ඇත්ත මේ ජොබ් එකට ආවේ නෑ මම මේ ඇත්තම කියන්නේ මාව ගත්තා නේ ඔව් ගත්තා කියලා හිතාගන්න එහෙනම් මං එළ උදේ එන්න බැලත ආ හැට හෙට උදේ වැඩට එන්න බෑ ඉතින් ඉතින් තාම නෑ ඒ එහෙම ගන්න බෑ කිව්වට තිත අපි ලියලා දන්නලා තව ටිකක් බලලා කරලා බලමු අපි ආ ආ එයා මගේ ඉලක්ක කොහොමද පරිස්සම යන්න දා පාර වාහන එනවනේ ඉතින් දැන් මාව ගන්න නෑ ඔව් මිස් ප්ලාස්ටික් අතකොට හෝටල් එකක වැඩ කරා හෝටල් එකේ වැඩ කරා දන්නද අපේ රිලේෂන්ස් අනේ හරිම ෆනි හරිම සිලි නේද කින් විතරක් ම කියන්නේ රිලේෂන්ස් කියන්නේ නෑද ඇයිද ඔව් ඒගොල්ලෝ හරියටම පද හදන්න පටන් ගත්තා ඔව් 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 එහෙම තමයි පද හදනවා කියන්නේ උන් පද හදලා විකුණනවද නෑ විකුණුවේ නන්නේ පද මේ කතා ආ මේ සින්දු වලට නෙමෙයි නිකන් ඔව් නිකන් කතන්දර දන්නේ මම ඉතින් හෝටල් එකේ වැඩ කරන්නේ හෝටල් එකේ වැඩ කරනකොට ඔන්න මම බොයිස් එක්ක යනවා ඔන්න දවල්ට වැඩ කරනවා බොයි කෙනෙක් එක්ක යනවා රෑට වැඩ කරනවා වෙන බොයි කෙනෙක් එක්ක යනවා ඉතින් මගේ රිලේෂන්ස් එක කියනවා මම මේ බොයිස් එක්ක යනවලු ඇයි යන්නේ මේ කාලේ යන්නේ නැත්තම් කවදද යන්නේ මං යනවා ඔව් හොඳයි සුදුසුකම් තියෙන බව පේනවා ඉතින් ගන්නකෝ ආ ඉතින් එන්නකෝ එන්නකෝ එතකොට මට තව පුළුවන් මේ මොනාද ෂෝට් ඇන් ටයිපින් එහෙම අන්නේ පුළුවන් දේවල් ඔක්කොම කියන්න ඔව් මට ෂෝට් ඇන් ටයිපින් පුළුවන් හැබැයි දැන් ටිකක් out of touch ටිකක් බ්‍රෂ් අප් කරගත්තාම හරියයි මකරන්න ඕනේ ටිකක් බ්‍රෂ් අප් කරගන්න ඕනේ දැන් ටිකක් out of touch ආ එහෙනම් පොඩ්ඩක් ඔය රයින් එකට ගිහිල්ලා ඒක ඒවත් කරගෙන එන්න මොකද්ද මොකද්ද කරන්න බ්‍රෂ් අප්ද මොකද්ද කිව්වේ නෑ බ්‍රෂ් අප් කිව්වේ මේ ටිකක් out of touch එකක් පුරුදු වෙන්න ඕනේ දැන් පුරුදු වෙන්න ඕනේ ඒකයි ඔව් එතකොට හරියයි මාව එතකොට තව මම ඩාන්සින් කරලා තිනවා dancing කරලා ඕ මං කිව්වේ ඒකයි මාව සුදුසුයි කියලා මේ තනතුරට නෑ ඉතින් අපේ පාටිය වලට ඕන එකකට ගත්තා ඒක තමයි මං කිව්වේ dancing කියන්නේ පොඩි කාලේ තමයි නටන්න පටන් ගත්තේ පොඩි කාලේ ඉඳලා නැටුවා 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 මේ අන්තිමට මේ ඉස්කෝලේ ඒ කියන්නේ හොඩියේ ඉඳලා එකේ ඉඳලා නැටුවා දෙකේ නැටුවා තුනේ නැටුවා හතරේ නැටුවා පහේ නැටුවා එහෙම නටලා 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 අන්තිමට ඉස්කෝලේ ප්‍රින්සිපල් එක නැටුවා ඒක ඉස්කෝලෙන් අස් කළා ආ හා ප්‍රින්සිපල් එක්කත් නැටුවා ඔව් ඒක තමයි හොඳම නැටුම හොඳම නැටුම ඒකයි තාමත් නටනවා ඉවරයක් නැහැ අම්මත් කිව්වා කවදාරි හොඳ නැටුමක් නටලා තමයි මම නතර වෙන්නේ කියලා සුදුසුකම් තියෙනවා හරි ඉතින් ගන්නකෝ ඉතින් එන්නකෝ තව මට පුළුවන් සිංගින් එහෙමත් සිංකෙන් සින්දු ඔව් හා සින්දු කියන්නේ මේ මේ ලස්සන සින්දු කියන්නේ ලස්සන සින්දු කියන්න පුළුවන් එහෙනම් ඉතින් අපි පොඩි සින්දුවක් චොට්ටක් ගෙන ගන්නවා චොට්ටක් කියලා කියන්න ඈ වොයිස් එකත් බලා ගන්න පුළුවන් ඔව් 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 හැබැයි හොඳට නැගලා යන සින්දුවක් කියන්න ඕන ආ නැගලා යන එකක් කියන්න ටික ටිකක් නැගලා යන එකක්ද ඔව් ටිකක් නේ හොඳට නැගලා යන සින්දුවක් කියන්න බයිසිකලේ ඒක හොඳ නැහැ ඒක ඒක වැඩි යන්න බෑනේ බරබාගේ බරබාගේ බරබෝගේ බරබාගේ බර වැඩි එච්චර නෑ කට්ටිය නැග්ගහම බර වෙනවනේ කයි නෑ ඒක ඒක නිකන් තෙල් නැති බරබාගයක් වගේ කියලා නේ බරබාගේ තියක් නැදී මදි මොනවාගේ කද්ද කියයි කිව්ව මට ටික කට්ටිය නැගලා එන එකක් කියන්නේ මම කියන්නේ මෙහෙමයි දැන් ඔය ඔය ටීවී වල එහෙම පෙන්නන්නේ
හොඳට ඉහළ ආ මට දැන තේරුණා ටිකක් අර යක්කු වගේ කොන්ද කලාවර කෑ ගහන්නේ හරි 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 ගන්නම් මං ගන්න. ෂුවර් ගන්නවනේ. ෂුවර්. එන්න දැන් ගන්න. මේ.